මේ වලාකුලක එක්තරා විශේෂ අවස්ථාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ වලාකුලේ තියෙනවා උඩුසුලන් සහ යටිසුලන් ධාරාවන්. ඊට අමතරව මේක භ්‍රමණ චලිතයක් සිද්ධ කරනවා. එතකොට මේ භ්‍රමණ චලිතය සිදු කරමින් මේ පද්ධතිය ක්‍රමයෙන් ගමන් කරමින් පවතින පද්ධතියක්. වලාකුලේ ඇතුළ ගත්තම අඩුපීඩන කලාපයක් තමයි තියෙන්නේ. එතකොට මේ අඩුපීඩන කලාපයේ හේතු කොටගෙන මේ දියගොබ් වලාවේ ටේල් එක ස්පර්ශ වෙන සෑම ස්ථානයකම ජලයේ සමග ඒ ජලාශයේ ඉන්න සතුන් ඉහළට ඇදලා ගන්න අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් පසු කාලිනව වර්ෂාව ලැබෙනකොට මාළු වැහි වහිනවා කියන්නේ මෙවැනි සංසිද්ධියක්. මේ අතර අධික සුළඟින් මොරටුව මහනගර සභා කාර්යාල ගොඩනැගිල්ලේ වහලයටද හානි සිදුව තිබුණා. එමෙන්ම නගර සභාවේ අද පැවැත්වීමට සූතනම් කර තිබූ උත්සවයක් සඳහා ඉදිකර තිබූ ආවරණයක්ද සුළඟට ගසාගෙන ගොස් හානි වී තිබුණේ මෙලෙසින්. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.